අයිබෝවත් දැන් ඔබත් එක්කම සාකච්ඡා කරන්න යන්නේ ගොඩක් ළමයි නිතරම මැසේජ් දදා අහන ප්‍රධාන ගැටලුවක් සම්බන්ධයි මොකද මේ කාල කළමනාකරණය කරගන්නට බැරි කම කියන එක හරි මම ඔබට මේක උදාහරණයකින් පැහැදිලි කරන්නම් හරි මෙහෙම දෙයක් තියෙනවා ඔබ හොඳටම දන්නවා ඔබත් එක්ක ඔබේ පන්තියේ එකට ඉඳගෙන ඉන්න සමහරක් ළමයි ගොඩක් දක්ෂයි දක්ෂයි කියන්නේ එයාලට හොඳට පාඩම් කරන්න පුළුවන් ඒගොල්ලන්ට හොඳට පාඩම් කරන්න නම් මතක හිටිනවා නමුත් Tamanට පාඩම් කරන්න බෑ ඒ වගේම තමයි Tamanට පාඩම් කරන්න නම් මතක හිටින්නේ නෑ එකම ගුරුවරයෙක් එකම විෂය ධාරිතාවය ලබා දෙද්දී ඒ ගුරුවරයාගෙන් ලබා ගන්න ප්‍රමාණය වෙනසක් තියෙනවා හරි එකම ගුරුවරයෙක් ලබා දුන්නට එක ළඟ ඉන්න ළමයි දෙන්නෙක් ගත්තොත් ඒ ළමයි දෙන්නා එක ළමයෙක් බොහොම දක්ෂයි එයා හොඳට පාඩම් කරගෙන තිනවා ඒක අනිත් ළමයා පාඩම් කරගෙන නෑ අනිත් ළමයාට ඒක ග්‍රහණය කරගන්නට බෑ කියලා දෙද්දී හොඳට තේරෙනවා නමුත් ඊළඟ සතිය ඇවිල්ලා බැලින්නම් එක ළමයෙක් හොඳට පාඩම් කරගෙන ලෑස්ති පිට ඇවිල්ලා ඉන්නවා අනිත් ළමයා මුකුත් දන්නේ නැහැ වගේ ඔහේ උඩ බලාගෙන ඉන්නවා ඕක තමයි සාමාන්‍ය සමාජයේ වෙන්නේ ඒක නිසා ගොඩක් ළමයි අහනවා අපිට හරියට පාඩම් කරන්න බෑ ඒකට හේතුව මොකද්ද ඕ ලෙවල් වෙනකම් හොඳට වැඩ කරා ඕ ලෙවල් වෙනකම් හොඳට ප්‍රතිඵල තිබුණා දැන් පාඩම් කරන්න මතක හිටින්නෙත් නෑ පාඩම් කරන්නත් බෑ එකක් තමයි පාඩම් කරන්න වෙලාවක් නෑ කියලා අපිට කියනවා පැහැදිලිද ඒක නිසා මේ ඔක්කොන්ටම අදාළව පොදු පිළිතුරක් දෙන්නයි මම යන්නේ හොඳට අහගන්න ළමයි ඉගෙන ගන්නවා කියන එක කලාවක් හරි පාඩම් කරනවා කියන එක කලාවක් ඉගෙන ගන්නවා කියන්නේ පාඩම් කරනවා කියන්නේ කලාවක් මේ කලාව හරියට දන්න කෙනා ඒ කලාව තුළ ප්‍රවීණයෙක් බවට පත් වෙනවා. එයාට හොඳට පුළුවන්. එයාට උගන්වන හැම එකක්ම තේරෙනවා. එයාට හොඳට පාඩම් කරගන්න පුළුවන්. එයා කාලය කළමනාකරණය කරගන්නවා. නමුත් කලාව හරියට අවබෝධ කරගත්තු නැති කෙනා හැමතිස්සෙම තව කෙනෙකුට චෝදනා කර කර ඉන්නවා. හරි? එයාගේ තියෙන එකම විකල්පය තව කෙනෙකුට චෝදනා කර කර තමන්ගේ වැරද්ද තව කෙනෙක් පිට පටව පටව තමන් නිර්දෝෂී වෙන්න උත්සාහ කරන එක. මම ඔබට දෙයක් කියන හොඳට මතක තියාගන්න. ඔබේ නිර්දෝෂීභාවය අහන්න කවුරුත් ඔබේ පස්සෙන් එන්නේ නැහැ. ඔබ විභාගය හරියට කරගත්තේ නැත්නම් කවුරු හරි ආවිල්ලා ඔබෙන් ඇහුවොත් එහෙම මොකද විභාගය හරියට කරගත්තේ නැත්නම් මොකද ප්‍රතිඵල නැත්තේ කියලා එතකොට ටියුෂන් ගුරුවරයෙකුටවත් නැත්නම් ඉස්කෝලේ ගුරුවරයෙකුටවත් ඉස්කෝලේටවත් නෑදෑයයටවත් ගෙදරයිටවත් බැනලා වැඩක් නැහැ ඔබ බණි ඔබේ තියෙන තරහට මට මෙන්න මෙයාලා නිසා තමයි කරගන්න බැරි වුනේ කියලා නමුත් ඒ මිනිස්සයා ආපස්ස හැල්ලා hina වෙවි යන ගමන් කියනවා මහ ගොබ්බයකෙක් කියලා ඇයි විභාගයක්වත් කරගන්න බැරි මහ ගොබ්බෙක් කියලා බැන බැන යන්නේ ඔබේ නිදහසට කරුණ සමාජයෙන් පිළිගන්නේ නැත ඒක ඔබට ලොකු දෙයක් වෙන්න පුළුවන් නමුත් සමාජයට ඒක අදාළ නැහැ ඒක නිසා සමාජයේ ඉදිරියේ නිකන් මුකුත්ම කරගන්න බැරි නිකන් මුකුත්ම කරගන්න බැරි මුකුත්ම කරගන්න බැරි නිෂ්ඵල කෙනෙක් බවට පත් වෙන්නට එපා හරි ඒ නිසා තමයි මම ඔබට මේ වීඩියෝ එක කරන්න හිතුවේ මේ වීඩියෝ එකට අදාළ ඉදි කිහිපයක් මම මගේ පන්තිවල ජනවාරි මාසයේ ආරම්භයේදී දුන්නා ඔයගොල්ලන්ට. එනම් මේ පටන් ගන්නෙ අලුත් අවුරුද්දේ පළවෙනි මාසය මේ මාසයේ ඉඳලවත් හරියට වැඩකරනද කාලය හරි වේගෙන් ගෙවෙනවා කියලා පොඩි මතක් කිරීමක් කරා. හරි. ඒ මතක් කිරීම කරාට ඔබට ඒක එච්චර ලොකුවට දැනෙන්නේ නැහැ. ජනවාරි මාසයේ ඉඳලා ඔබ බලනවා මගේ අම්මේ විභාගෙදී අගෝස්තු මාසෙනේ තව ලොකු කාලයක් තියෙනවා ඒක නිසා වැඩ කරන්න ඕනේ නැහැ. තව කල් තියෙන නිසා පස්සර දදා ඉන්නවා. හරි. සමහරක් ළමයින්ට වැඩ කරන්න වෙලාවක් ඕනේ නැහැ. එයාලට ඕනම වෙලාවක වැඩ කරන්න පුළුවන්. හරි. ඉරියව්වක් ඕනේ නැහැ. ඌ උලේ ඉඳලා තිබ්බත් ඌ පාඩම් කරනවා. හරි. සමහරක් ළම ඉස්පිරිතාලේ. අපි ඕන තරම් වාට්ටු වල දැකලා තියෙනවා. සමහරක් ළම ඉස්පිරිතාලේ සේලයින් එහෙම් මෙහෙම් හයි කරගෙන පාඩම් කරන ළම ඉන්නවා. හරි. ඒක නිසා සමහරක් අයට පාඩම් කරන්න තැනක් නොතැනක් නැහැ. හොඳට පාඩම් කරන්න පුළුවන්. වෙලාවක් අවේලාවක් නැහැ. හොඳට පාඩම් කරන්න පුළුවන්. ඒ ළමයි හැඩ ගැහිලා තියෙන විදිය. නමුත් බහුතරයක් ළමයි මේ මට්ටමේ නෙමෙයි ඉන්නේ. බහුතරයක් ළමයින්ට නැකතක් වුණ පාඩම් කරන්න. සමහරක් අය පාඩම් කරන්න පටන් ගන්නෙ දෙයියනේ කියලා අලුත් අවුරුද්ද පටන් ගන්නතර පස්සේ ජනවාරි පළවෙනි උදේ පාන්දර පාඩම් කරනවා කියලා හිතාගෙන ඉන්නේ. හරි. පැහැදිලිද? පළවෙනිදා උදේ පාන්දර නැගිටින්න බලක් වුණාට පස්සේ ඌ ඊළඟ අවුරුද්ද ජනවාරි වෙනකම් බලාගෙන ඉන්නවා. හරි. ඇයි ජනවාරි මාසේ පළවෙනිදා තමයි යාට පාඩම් කරන්න පටන් ගන්න පුළුවන් වෙන්නේ. එදා ඒ නැකත පරක් වුණා කියන්නේ ආයම පාඩම් කරන්නේ ආයෝ හේ පරිකලා හරි ජනවාරි මාසයේ පළවෙනිදා උදේ නැගිටින්න බැරුව ගියෝ තින් එහෙම ඒ ළමයා හිතනවා මේ අවුරුද්දම කාල කන්නේ වෙලා ගියා ලබන අවුරුද්දේම පාඩම් කරනවා කියලා හිතා ගන්නවා හරි ওই විදිහට අවුරුද්දක් වෙනකම් බලන් ඉන්න ළමයි ඉන්නවා හරි මෝඩකම හරි තව කොටසක් ඉන්නවා මාසයක් වෙනකම් බලන් ඉන්න ළමයි මම මේ මාසේ ওই විදිහටම කාල කන්නේ විදිහට ගත කරලා දාලා ලබන මාසෙ මුලම පළවෙනිදා ඉඳලා හරියට වැඩ පටන් ගන්නවා කියලා හිතා ගන්නවා හරි ඊට පස්සේ ලැබෙන මාසේ පළවෙනිදා පටන් ගන්නවා දෙවෙනිදා තුන්වෙනිදා පස්වෙනිදා දහවෙනිදා විතර වෙද්දී ආයෙත් අර යථා තත්ත්වයටපත් වෙනවා
ඊට පස්සේ අන්තිම කාලේ නිකන් ගෙවලා දාන ගමන් හිතා ගන්නවා මම ඊළඟ මාසේ මුලත් හරියට වැඩ කරන්න පටන් ගන්නවා කියලා. මේ විදිහට මාසෙ මාසෙ නිකම්ම නාස්ති කරලා දාන ළමයි කොට්ටාසෙකුත් ඉන්නවා. තව කොට්ටාසයක් ඉන්නවා ඒ ළමයි සතියේ මුල වැඩ පටන් ගන්න බලාපොරොත්තු වෙන ළමයි. හරි. සතියේම නාස්ති කරලා දාලා හිතනවා සවුදා ඉඳලා හරියට වැඩ කරනවා. සවුදා නම් කොහොම හරි උදේ පාන්දර නැගිටලා කොහොම හරි මම වැඩ පටන් ගන්නවා කියලා හිතාගාගෙන ඉන්න ළමයි කොට්ටාසයක් ඉන්නවා. සවුදා විතරයි වැඩ කරන්නේ අඟහරු වාදේ ඉඳලා නැවත සාමාන්‍ය යාගේ කල්ක්‍රියාවට මෙයා යනවා. හරි. තව කොට්ටාසයක් ඉන්නවා. හරි. හැම දවසකම උදේ තමයි වැඩ පටන් ගන්නවා කියලා හිතාගෙන ඉන්නේ. හරි. උදේ වැඩ පටන් ගන්නවා කියලා හිතාගෙන ඉන්නවා. උදේ ටීවී එක බල බල ඉන්නවා. ඊට පස්සේ ආයෙ හවස හිතනවා මේ. හරි. මම අද දවස් කාලා දැම්මනේ. ඒ නිසා හෙට උදේ ඉඳන් වැඩ පටන් ගන්නවා කියලා. මේ විදිහට නැගතක් බල බල ඉන්න ළමයි තමයි අපි අතර වැඩිපුර ඉන්නේ. හරි. නැගත් බල බල ඉන්න ළමයි ඔය සමහරක් නැගත් ජීවිතේටවත් ළඟා වෙන්නේ නැහැ. බඳලා ළමයි ඉන්න කාලෙදි තමයි නැගතේ ඉන්නේ. හරි. එතකොට ළමයිනුත් ඉන්නවා. පැහැදිලිද? ඒක නිසා මම මේ ඔබට කියන්න යන්නේ මේ ඔබට ලැබිලා තියෙන කාලය මොන වගේද? මේ කාලය හරියට කලබලනාකරණය කරගන්නේ කොහොමද කියන එක මගේ මට්ටමින් ඔබට පැහැදිලි කර දෙන්නයි යන්නේ. මට සමහරක් ළමයි වීඩියෝ ක්ලිප් එවලා තිබ්බ සමහරක් ගුරුවරු කියනවා දවසට පැය 24ක් තියෙනවානේ. මේ පැය 24න් පැය 4ක් නිදාගෙන පැය 20ක් පාඩම් කරේ නැත්තම් මෙඩිසින් යන්න බැහැලු. අමෝනික බොරුවන්නේ. ඇයි? මේ මොන විකාරයද මේ? මෙහෙම එකක් නෑ ළමයි. හරි. පැය 20ක් පාඩම් කරෝදි මෙඩිසින් යන්න පුළුවන් කියන එක අමූලික බොරුවක්. විෂය නිර්දේශයේ හරියට ඉගෙනගෙන පැය 3 4ක් පාඩම් කරන ළමයෙක් හිටියත් ඒ ළමයට මෙඩිසින් යන්න පුළුවන්. මොකෝ අපි මෙඩිසින් ගියේ පැය 20ක් පාඩම් කරලාද? ජීවිතේටම මෙඩිසින්වත් ගියේ නැති ඒ අහලකින්වත් ගියේ නැති අය තමයි මේ වගේ උපදෙස් දෙන්නේ. හරි. මම දැක්ක එක සර් කෙනෙක් දාලා තියෙනවා ඒ ළමයෙක් මට ඒක ස්ක්‍රීන්ෂොට් එකක් මේ ඒක යා කියනවා දවසකට කෑමට සහ නිදාගන්න ඔක්වන්ටම් පැය 6ක් වෙන් කරලා ඉතුරු මුළු කාලයම වැඩ කරන්නලු. හරි. ඉතුරු මුළු කාලෙම ඉතුරු මේ ළමයි පන්ති යන්නේ නැද්ද? මේ ළමයි ඇඳුම් පැළඳුම් ගන්න යන්නේ නැද්ද? මේ ළමයි කන්නේ බොන්නේ නැද්ද? ඇඟ හොදගෙන පිරිසිදු වෙන්නේ නැද්ද? කොහොමද ඉතින් මේ වගේ කෙනෙක් නිර්මාණය කරන්නේ? හරි. මේ වගේ ප්‍රායෝගික නැති ක්‍රම අනුගමනය කරන්න ගියාට පස්සේ තමයි ඔයගොල්ලෝ පාඩම් කරනවා කියන එක අප්පිරියාවක් කරගන්නේ. හරි. පාඩම් කරන එක අප්පිරියා වෙලා යනවා. ඇයි? මේ විදිහට වැඩ කරන්න පුළුවන් කවුරු හරි කියන දේ අහගෙන දවසක් දෙකක් හරි ඒක දිගටම කරන්න පුළුවන් ගන්න නෙමෙයිනේ. ඒකට හේතුව හරි මතාත්විකයි. හරි. මේ ගොඩක් අය ඔබට උපදෙස් දෙන්නේ ඒගොල්ලෝ එක කරලා නෙමෙයිනේ. මේ ගොඩක් අය ඔබට උපදෙස් දෙන්නේ තව කායෙන් හරි අහගෙන. හරි. දැන් ඔබ මෙඩිසින් ගිය ළමයෙක්ගෙන් අහලා බලන්න කොහොමද වැඩ කරේ කියලා. මෙන්න මේ විදිහට විශිෂ්ට ප්‍රතිඵලලාභීන් කොට්ටාස දෙකක් ඉන්නවා මම දකින විදිහට. ඒක කොටසක් තමයි එයාලා ඇත්තම කියලා දෙනවා මම වැඩ කරේ මෙහෙමයි පුළුවන් නම් මේ විදිහට මහන්සි වෙලා වැඩ කරන්න කියලා. තවත් කොටසක් ඉන්නවා ඒගොල්ලෝ කියන අමූලික බොරු. හරි. එයාලට අනිත් අය ඉදිරියේ වීරයෙක් වෙන්න ඕන නිසා එයාලා කියනවා මම පාඩම් කරේ නෑ, මම ඉස්කෝලේ ගියේ නෑ, මම පන්ති ගියේ නෑ, තනියමයි වැඩ කෙරුවේ, පාස් පේපර්ස් 600 වතාවක් ලිව්වා, ඔන්න ඔය වගේ නිකන් ගල් පැලෙන අමූලික බොරු කියන්නේ. හරි. ඔව් අහගෙන ඊට පස්සේ අනිත් ළමයි කර තියාගන්න දැන තු බලාගෙන ඉන්නවා මට නම් පාස් පේපර්ස් 600 වතාවක් ලියන්න බෑ, ඒක නිසා මට කවදාවත් මෙඩිසින් යන්න බැරි වෙයි කියලා. හරි. ඕවා නිකන් එයාලගේ හිත ලූවට කියන දේවල්. හරි. කිසි තේරුමක් නැතුව කියන ඒවා නෙමෙයි. ඒ තව කෙනෙක් ඉස්සරහා පොර වෙන්න ඕන නිසා තමයි ඒගොල්ලෝ මේ විදියට කියන්නේ. ඒගොල්ලෝ ඒ කරපුවා නෙමෙයි. මම දන්නා වගේ සමහරක් යාළුවෝ ඉන්නවා එයාලගෙන් අහුවට පස්සේ බයෝ වලට කොහොමද ඒකක් ගත්තේ කියලා. හරි. මේ අය අනිත් ළමයින්ට කියලා දෙනවා මෙහෙම. හරි. මම බයෝ වලට ඒකක් ගන්න අපේ කාලේ තිබි ටීචර්ස් ගයිඩ් එකනේ දැන් ඔබට රිසෝස් බුක් එක කියලා එකක් තියෙනවානේ. ඒක ළමයි කියනවා මම පන්ති කොහෙවත් ගියේ නෑ. මම පන්ති යන්නේ නැතුව අපේ ටීචර්ස් ගයිඩ් එක හොඳට පාඩම් කරා උඩින් ඉඳලා යටට යටින් ඉඳලා උඩට. හරි. එහෙම හොඳට පාඩම් කරාලු. මම දැනුවත්වම ජීව විද්‍යා ගුරුවරු දෙන්නෙක්ගේ පන්ති ගියා තව එක්කෙනෙක්ගේ පේපර් ක්ලාස් එකකට ගියා. හරි. තුනකට ගියේ කෙනෙක් තමයි මේ අනිත් ළමයින්ට උපදෙස් දෙන්නේ පන්ති යන්න නැතුව ටීචර්ස් ගයිඩ් එක උඩින් ඉඳලා යටටයි යටින් ඉඳලා උඩටයි පාඩම් කරාට පස්සේ හොඳට විභාගේ පාස් වෙන්න පුළුවන් කියලා. තේරුණාද? මූලික බොරු කියන කොට්ටාසෙකුත් ඉන්නවා ඉහළ ප්‍රතිඵල ලාභීන් අතර. තව කොට්ටාසයක් ඉන්නවා එයාලා ඇත්තම කියනවා මෙහෙමයි මල්ලි මම පාන්දර 3ට විතර නැගිට්ටා හැමදාම නෑ සමහර දවස්වල පාන්දර 3ට විතර නැගිලා ඉතින් වැඩ ටික කරගෙන ගියා මම මෙහෙමයි කරේ මම පරිවර්තන මෙච්චර වගේ ප්‍රමාණයක් කරා මගේ පොත් ටිකක් ඇති ඕනනම් ඔයාලා දෙන්න. ආන් ඒ වගේ ඇත්තම කියන කොට්ටාසෙකුත් ඉන්නවා. හරි. පැහැදිලිද? නමුත් AI කියන ඒවා කවුරුත් අහන්න යන්න කැමති නෑ. ඇයි? ඒක ටිකක් කර්කශකයි. හරි. කටුකයි. ඇත්ත කොහොමත් කර්කශකයි කටුකයි තමයි. හරි. අපි ඇත්ත පිළිගන්න අකමැති වීම තමයි මේකට ප්‍රධානතම හේතුව. හරි. මම ඔබට කිව්වොත් එහෙම ද සාමාන්‍ය බුදුරන් වහන්සේ පෙන්වලා දීලා තියෙන විමුක්ති මාර්ගය ගොඩක් අමාරු මාර්ගයක්. හරි. පැහැදිලිද? හැමදේම අතහැරලා අපි යන්න ඕන මේ විමුක්ති මාර්ගයේ. ඒකට මිනිස්සු කැමති නෑනේ. හරි. මිනිස්සු මොකද කරන්නේ? අම්මෝ නිවන කියන්නේ පුදුම සැපතක්. නිවන කියන්නේ පුදුම සැපතක්. ඒකේ සැප සම්පත් ගොඩාක් ලැබෙනවා කියොත් මිනිස්සු යනවා ඒ හාමුදුරුවන්ගේ පස්සේ. ඕකනේ සාමාන්‍යයෙන් වෙන්නේ. හරි. ඒක නිසා පට්ට කෙබර
ඇදබාන එක්කෙනාගේ වටේට ඕන තරම් ළමයි යනවා අහගෙන කොහොමද ඒක කරන්නේ කියලා. නමුත් ඇත්තම කියන කෙනාගෙන් අහගන්න කවුරුත් එන්නේ නැහැ. ඕක තමයි අපේ තියෙන ලොකුම ගැටලුව. හරි. අපි බොරුව පසපස යන එක තමයි අපිට මේකෙන් ගැලවෙන්න බැරි ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ. යන හොඳට මතක තියාගන්න වැඩ කරන්න ඕනේ තමන්. හරි. තමන්ට ලැබිලා තියෙන කාලය හරියට කළමනාකරණය කර ගැනීම තමන්ගේ ප්‍රමුඛ රාජකාරිය වෙනවා. හරි. කාලය කළමනාකරණය කරගන්න නැති කෙනෙක් කොච්චර හොඳට වැඩ ටික කරගෙන ගියත් විෂය නිර්දේශය ආවරණය කරගන්න බැරි වෙලා ප්‍රශ්න පත්‍ර කරගන්න බැරි වෙලා අන්තිම කාලයේදී විභාගයේ කට උඩ තියෙද්දි ගොඩක් ස්ට්‍රෙස් එකකින් ඉන්නවා වෙන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් තමන්ට ලැබෙන කාලය මැනේජ් කරගන්න. දැන් ඔබට මම උගන්වන්න යන්නේ ඉතාමත් සාධනීය කාලසටහනක් හදාගන්න ක්‍රමයක් ගැන. මේ ක්‍රමයේ ඔබට ගැළපෙන්නේ නැත්තම් කරුණාකරලා මේ ක්‍රමයෙන් ඉවත් වෙලා ඔබට ගැළපෙන ක්‍රමයකට යන්න. මම කියන්නේ මම මෙඩිසින් ගියේ මේ ක්‍රමයේ නිසා හැමෝම මේ ක්‍රමයේ අනුගමනය කරන්න ඕන කියලා. නමුත් ගොඩක් අයට මේක ගොඩක් කාර්යක්ෂම ක්‍රමවේදයක් වෙනවා. මේකට ඕනවගොල්ලෝ ඕගොල්ලොට මේක ගැළපෙනවද නැද්ද කියලා බලන්න දවස් දෙකක් කරලා බලන්න. දවසකට ගොඩක් වැඩ කරන්න පුළුවන් නම් මේ ක්‍රමයේ ඔබට ගැළපෙනවා නම් ඔබට පුළුවනි මේක දිගටම කරගෙන යන්න. පැහැදිලිද? මේ කියන එක හොඳට අහගන්න. හරි. ගොඩක් කට්ටිය මේ ටයිම් ටේබල් එකක් හදද්දී හදන්නේ අනාගතේ පේන විදිහට ටයිම් ටේබල් එකක්. මම සහ මේ සයිකොලොජිකලි සාමාන්‍ය මනෝවෛද්‍ය විද්‍යාත්මකව ගත්තත් මේ අනාගතේ පේන තත්වයට පත් වුණාට පස්සේ ඒ කියන්නේ කාල සටහනෙන් අපිට පේනවා නම් ඉදිරි සතිවලදී ඉදිරි දිනවලදී අපිට කරන්න තියෙන දේවල් අපි එතකොට කරන්නේ අද වැඩ ටික ඒ දවස් වලට කල් දානවා. කල් දාලා අද නිකන් ඉන්නට උත්සාහ කරනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න අනාගතේ පේන විදිහට කාල සටහන් හදන්න එපා. සමහරක් ගුරුවරු ළමයින්ට උපදෙස් දීලා තියෙනවා A-level ආපු ගමන්ම අවුරුදු 2යි මාස 4ම කාල සටහන් හදන්න. හරි. මොනවද දන්නවද මේ ළමයි අවුරුදු 2යි මාස 4කට කාල සටහන් හදන්නේ? තේරුමක් නැති වැඩක්. තව කට්ටිය රිවිෂන් වලට පටන් ගත්ත ගමන්ම සර්ම කාල සටහනක් හදලා දෙනවා. සර් තමයි කාල සටහන් හදලා දෙන්නේ. සර් හදපු කාල සටහනකට කොහොමද ළමෙක් වැඩ කරන්නේ? සර් දන්නේ නැහැනේ ළමයාට තියෙන වැඩ. හරි. ගෙදර වැඩ තියෙනවා, ගෙදර බාස්ලා වැඩ කරනවා, ඊට අමතරව ගේ කඩාගෙන යනවා, ඊට අමතරව ගම් වතුර දානවා, මේ වගේ විවිධ දේවල් තියෙනවානේ. එතකොට කොහොමද තව කෙනෙක් හදපු ෆික්ස් ටයිම් ටේබල් එකට අපි වැඩ කරන්නේ? ප්‍රායෝගික නෑ ළමයි. හරි. ඒ නිසා මම මේ ඔබට පැහැදිලි කර දෙන්න යන්නේ ප්‍රායෝගික කාල සටහනක් සාදා ගන්න ආකාරය ගැන. එතකොට මේ අනාගතේ පේන්නේ නැති වර්තමානය සිහියෙන් වර්තමානයේ ගත කරන්නට පුළුවන් කාල සටහනක් තමයි මම මේ ඔබට කියලා දෙන්නට යන්නේ. හරි. පැහැදිලිද? ඒ නිසා සිහියෙන් මෙම ස්ථානයේ ඉන්න. හරි. මෙම ස්ථානයේ ඉඳමින් සිහියෙන් කාල සටහනක් හදාගන්නේ කොහොමද? කොහොමද මේ මගේ වර්තමානය නිවර්දිව ගෙවා ගන්නේ කියන එක තමයි මම දැන් ඔබට පැහැදිලි කරන්න යන්නේ. තේරුණාද? ඒ අනුව දැන් අපි හිතමුකෝ මෙහෙම. මේකෙදි ඔබ කීයට නැගිට්ටත් කමක් නැහැ. සමහරක් ළමයි පුරුදු වෙලා තියෙනවා දවල් 30 වැඩ කරලා දවල් 30 හවස වෙනකම් වැඩ කරලා රෑ 11ට විතර නිදාගෙන ආයෙ උදේ 7ට 8ට වගේ නැගිටින්න. පැහැදිලිද? එතකොට මේගොල්ලෝ ගාන්ට නිින්ද මැනේජ් කරගෙන එයාලා ඒ වෙලාවට නැගිටලා වැඩ කරනවා. ඒක ගැටලුවක් නැහැ. තව සමහරක් ළමයි දවල්ට තමයි නිදාගන්නේ. එයාලා රෑ 11 වෙනකම් වැඩ කරනවා. ගැටලුවක් නැහැ. පැහැදිලිද? හැමෝම පාන්දර 3 4 ඉඳගෙන නැගිටගෙන පාඩම් කරන්න ඕන කියලා එකක් නැහැ. තමන්ට හොඳටම මතක හිටින්නේ පාන්දරද උදේද දවල්ද ඔබට ඒකෙන් ඇති වැඩක් නැහැ. හරි. තමන්ට හොඳටම පාඩම් හිටින්නේ තමන්ට කැමතිම වෙලාවේ. හරි. ඒ නිසා තමන් දැනගන්න ඕන තමන්ට වැඩ කරන්න පුළුවන් වෙලාව. තේරුණාද? අනිත් අයට පාඩම් හිටින වෙලාවට පාඩම් කරන්න යන්න එපා. මගේ යාළුවා රැලි වෙනකම් පාඩම් කරපු කෙනෙක්. මම 11 වෙනිදා නිදා ගන්න කෙනෙක්. මගේ යාළුවා රැලි වෙනකම් පාඩම් කරා කියලා මමත් රැලි වෙනකම් හිටියනම් උදේ ගිහලා පන්තිවල කුඩු ගැහුවා වගේ තමයි ඉන්න වෙන්නේ උඩ බලාගෙන නිදිමතේ. තේරුණාද? ඒක නිසා හොඳට මතක තියාගන්න තමන්ට වැඩිපුර වැඩ කරන්න පුළුවන් වෙලාව තමයි හොඳම වෙලාව. හරි. තමන් නිදා ගන්න වෙලාව තමන්ට අනන්‍ය වෙලාවක් බවට පත් කරගන්න මුළු දවසම නිදා ගන්න එපා. නිදා ගන්න පැය 6ක් හෝ 7ක් ගන්න. ඒ කාලය අරගත්තට පස්සේ ඉතුරු කාලය තමන්ගේ අනිත් දේවලුත් කරන ගමන්ම වැඩ ටික හරියට කරගන්නා කාල සීමාවක් බවට පළදායි කාල සීමාවක් බවට පත් කරගන්නේ කොහොමද කියන එක තමයි දැන් මම ඔබට විස්තර කරන්න යන්නේ. අපි හිතමුකෝ යම් කිසි ළමෙක් උදේ 6ට නැගිටිනවා කියලා. දැන් නම් ඔයාලා කියයි 6ට නැගිටින්නේ කොහොමද සර්? හරිම සීතල ඒක නිසා මම 4ට නැගිටින්නේ කියලා. හරි. 7ට නම් නැගිටින්නේ එහෙනම් නිදාගද්දි පැයක් ටිකක් පරක් වෙලා නිදාගන්න. හරි. පැය 7ක් නිින්දර දාන්න. පැය 7ක් නිින්දර දාලා ඉතුරු කාලය මෙන්න මේ විදිහට මැනේජ් කරගමු අපි. හරි. බලන්න ඉන්න මෙහෙමයි හදන්නේ. හරි. කිසියම් ළමෙක් අපි හිතමුකෝ උදේ 6ට නැගිට්ටා කියලා. හරි. 6ට නැගිට්ටා. එතකොට මෙයාට හයියට නැගිට ගාම්ම ඇඳෙන් බහැපු ගාම්ම ගිහිල්ලා පුටුවේ ඉඳගෙන පාඩම් කරන්න බෑනේ. ඇයියේ කාට හොදගෙන දත් මැදලා ඊට අමතර තේකක් හරි මොකක් හරි බීලා ඇඟ හොදගෙන එහෙමනේ ළමයි එන්නේ සාමාන්‍යයෙන්. හරි. ඒ නිසා මෙයාට ඒ වැඩ ටික කරගන්න 6 ඉඳන් 6යි 30 වෙනකම් වෙලාව යනවා කියලා හිතමු. පැය භාගයක් යනවා මෙයාට සූදානම් වීමට. හරි. සූදානම් වීමට
එතකොට මෙයා මොකද දැනවද කරන්නේ මෙයා 6:30ට ඉඳ ගන්නවා නම් 6:30ට ඉඳ ගන්නවා නම් ටේබල් එකේ මෙයා මුලින්ම කරන්න ඕනේ අද දවස ප්ලෑන් කරන එක කොහොමද අද දවස ප්ලෑන් කරන්නේ හොඳට අහගන්න මෙයා ටේබල් එකේ ඉඳගත්තේ 6:30ටනේ එතකොට මෙයා පොඩි කොල කෑල්ලක් ගන්න ඕනේ හරි මේ වගේ කොල කෑල්ලක් ගන්න නිකන් කඩදාසි කොල කෑල්ලක් ගන්න තේරුණාද හරි මේ කඩදාසි කොල කෑල්ල පුළුවන් නම් පාඩම් කරන තැන අලවන්න පුළුවන් වෙන විදිහට හෝ පින් එකක් හරි කරන්න මේක ගහන්න පුළුවන් වෙන විදිහට හරි පැහැදිලිද හැමදාම ඒ කඩදාසි කොල කෑල්ල එතන අලවන්න පුළුවන් වෙන විදිහට පින් එකක් හරි නැත්නම් ගංගාල හරි මොකක් හරි අලවන්න ක්‍රමයක් ලෑස්ති කරගන්න හරි කඩදාසි කෑල්ලක් ගත්තා අරගෙන දැන් ඔන්න ඔයාලා අද දවසේ ප්ලෑන් කරගන්න යන්නේ හරි එතකොට 6:30 තමයි මේ දැන් කොලේ වල අතර ගත්තේ හරි මුලින්ම දාන මෙහෙම හරි 6:30 ඉඳන් 7:30 වෙනකම් පැයක් තියෙනවනේ හරි මේ පැයේ කරන්නේ මොනවද කියලා බලමු අපි පස්සේ මුලින්ම අහගන්න කියන එක හරි පැයක් තියෙනවනේ ඊට පස්සේ මේ 7:30ට ඔයාලා කන්න ඕන කියලා හිතන්නකෝ 7:30ට කෑම වෙලාව හරි 7:30ට කෑම වෙලාව ඊට පස්සේ කෑම කන්න සාමාන්‍ය පැය භාගයක් විතර යනවා ඒක නිසා ඊළඟට එන්නේ ආයෙම 8ට හරි 8 ඉඳන් 9 වෙනකම් පැයක් තියෙනවනේ 9 ඉඳන් 10 වෙනකම් පැයක් තියෙනවනේ ඊළඟට 10 ඉඳන් 11යි 30 වෙනකම් හරි පැය එකමාරක් තියෙනවනේ මේ විදිහට ඔයාලට පුළුවන් මේක පැයේ කොටස් වලට හෝ පැය එකමාරේ කොටස් වලට හෝ පැය දෙකේ කොටස් වලට කඩා ගන්න හරි මෙතන 11මාරේ අපි හිතමු මේ 11මාරේ ඉඳලා 11:30 ඉඳලා 1:30 වෙනකම් හරි 1:30 වෙනකම් මෙතනක් තියෙන කොච්චරද 11මාරේ 12මාරේ එකමාරේ කියන්නේ පැය දෙකක් හරි පැහැදිලිද ඊට පස්සේ එකමාරට කෑම ගන්න ඔයා හරි කෑම ගන්න මේ ඔයා කෑම කාලෙදි දෙක වෙනවා හරි පැය භාගයක් කෑම වලට දානවා හරි මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ කාලය අද දවසේ ඔයාගේ කාලය මෙන්න මේ විදිහට කොටස් වලට කඩා ගන්න පුළුවන් හරි එතකොට දැන් ඔයා මේ අතරමැද්දේදී පන්ති යනවා නම් ඒ පන්ති යන්න ගත වෙන කාලය සහ පන්තිකින් එන්න ගත වෙන කාලය මේකෙම ලකුණු කරලා තියන්න හරි මේක ලකුණු කරලා ඒ කොටස කපලා අයින් කරන්න මොකද ඒ කොටසේදී ඔයාට පාඩම් කරන්න බෑනේ හරි දැන් සර් කෙනෙක් ටයිම් ටේබල් එකක් හදලා දුන්නොත් එහෙම ඔයා පන්ති නවත්තලා ඒ කොටසෙත් පාඩම් කරන්න ඕනේ හරි තේරුණාද ඒක නිසා ඔයාට ගැළපෙන විදිහට දෛනික කාල සටහනක් හදා ගන්න ඕනේ ඒකෙදි ඔයාට වැඩ තියෙනවා නම් ඒ වෙලාවේ පන්ති යන්න පන්ති ගිහින් එන්න හරි පන්ති ගිහලා පුළුවන් තරම් ඉක්මනට එන්න ඕන මම ඔබට පැහැදිලි කරන්න කොහොමද ඒක කරන්නේ කියලා මෙන්න මේ විදිහට ඔගොල්ලෝ නිදාගන්නේ අපි හිතමුකෝ 12ට කියලා හරි 12 වෙනකම් මේක මෙන්න මේ විදිහට කොටස් වලට කඩා ගන්න පැහැදිලිද එයානම් මුලින්ම කරන්නේ ඔබ මේක හරි මුලින්ම කරන්නේ ඔබ මේක කොටස් වලට කඩා ගන්නවා හරි මෙන්න මේ විදිහට මේක කොටස් වලට කඩාගෙන මේ මොන මොන කාලයන්ද කියලා දා ගන්නවා හරි පැයයිද පැය දෙකයිද මේ විදිහට දා ගන්නවා ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙන්න මේක හරි හොඳට අහගන්නකෝ මේ ටයිම් ටේබල් එක හදන්න කලින් ඔබ විෂය නිර්දේශයේ ප්‍රධාන මාතෘකා සහ අනුමාතෘකා ටික දැනගෙන ඉන්නට ඕනි හරි ඒක ගන්න හරිම ලේසි ඔබේ විෂය නිර්දේශයේ print එකක් ගත්තා නම් හරි ජීව විද්‍යාවට භෞතික විද්‍යාවට රසායන විද්‍යාවට ඔබේ විෂය නිර්දේශය රජයේ මගින් නිකුත් කරලා තියෙනවා විෂය නිර්දේශය කියලා පොඩි කොටසක් හරි ඒකේ තියෙනවා ප්‍රධාන නිපුණතාවයන් ඒ කියන්නේ ප්‍රධාන පාඩම් සහ ප්‍රධාන පාඩම් වල ප්‍රධාන මාතෘකා මොනවද කියලා. ඒ ටික තමයි ඔබට ඕන වෙන්නේ. හරි? තේරුණාද? දැන් මගේ Telegram group වල ඒ ටික මම දාලා තියෙනවා. හරි? Telegram group වල මම අදත් දානවා ඒ ටික Telegram group එකට. ඔබට පුළුවන් මේ වීඩියෝ එකේ නම තියෙනවනේ. මේ වීඩියෝ එකේ නම තියෙනවනේ. ඒ නම ටච් කරන්න. මේ වීඩියෝ එකේ නම ටච් කරපු ගමන් පල්ලෙහාට ඕපන් වෙනවා මේකේ description එක. තේරුණාද මේ description එකේ මම දාලා තිනවා මගේ Telegram group එකේ link එක. ඒ Telegram group එකට ගිහිල්ලා ඒකේ තියෙන විෂය නිර්දේශයන් තුන download කරගෙන print කරගන්න. නැත්නම් phone එකේම තියාගත්තත් කමක් නැහැ. හරි. ලේසිම වෙලේ තමයි ඔකේ print එකක් අරන් තියාගන්න එක. එතකොට අපි ලේසි මාතෘකාව කප අයින් කරන්න. ඔකේ print එකක් ගන්න. නැත්නම් ඔබට පුළුවනි ජාතික අධ්‍යාපන ආයතනයේ දිනන NIE එක NIE එකේ website එකට ගිහිල්ලා සිංහල මාධ්‍ය අධ්‍යයන විෂය නිර්දේශයන් කියලා තියෙනවා. 2017 සිට ක්‍රියාත්මක වන ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව විෂය නිර්දේශයන් අරගෙන print කරගන්න. ඒ තුන පැත්තකින් තියාගන්න. හරි. දැන් මොකද කරන්නේ? කාලයන් බෙදාගත්තට පස්සේ මුලින්ම ඔබ කරන්නේ විෂය නිර්දේශයේ ජීව විද්‍යාව කියන කොටස ගන්නවා. හරි. ඒකේ ඔන්න තියෙනවා ප්‍රධාන මාතෘකාව කියන්නේ ප්‍රධාන පාඩම සහ ඒකේ නිපුණතාවයන් සහ නිපුණතා මට්ටම් ටික දාලා තියෙනවා. ඒ අනුව අපි උදාහරණයක් විදිහට ගමුකෝ මෙහෙම හරි. ජීවීන්ගේ රසායනික පදනම කියන ප්‍රධාන පාඩම තියෙනවා. ඒකේ ලිපිඩ වල රසායනය, කාබෝහයිඩ්‍රේට් වල රසායනය ඔහොමම තියෙනවානේ. ඒකෙන් ඔබ එක මාතෘකාවක් ගන්නවා. අපි හිතමුකෝ කාබෝහයිඩ්‍රේට් වල රසායනය කියලා. ඔබ දානවා එක මෙතෙන්ට හරි. මේ පැයක් තියෙන මෙතෙන් දානවා කාබෝහයිඩ්‍රේට් වල රසායනය. කාබෝහයිඩ්‍රේට් වල රසායනය. කියලා දැම්මා අර විෂය නිර්දේශයේ තියෙන එක ඒක පැන්සලකින් කපලා අයින් කරා.
දැන් ඔන්න ඒක තමයි මේ පැයේදී සාකච්ඡා කරන්නේ හරි මේ පැයේදී ඔබ රිසෝස් බුක් එක ළඟින් තියාගෙන මීට අමතරව ගත්තොත් එහෙම ඔබට උගන්වපු ගුරුවරුන්ගේ නෝට් එකත් අරගෙන නෝට් එකත් බලලා මේ පැය ඇතුළතදී කොහොම හරි මේක පාඩම් කරලා ඉවර කරගන්න ඕනේ තේරුණාද පැය ඇතුළතදී කොහොම හරි ඉක්මනට මේක රිවයිස් කරගන්න තේරුණාද ඉක්මනට මේක රිවයිස් කරගන්නට ඕනේ තේරුණාද හරි මෙන්න මේ විදිහට රසායන විද්‍යාව එකක් ගන්න රසායන විද්‍යාව එකේ එකක් මෙතෙන්ද ගන්න හරි මේ විදිහට මුලින්ම කරන්නේ ඔබ මුලින්ම කරන්නේ උදේ පාන්දර නැගිට ගාම මේ විදිහට පැයේ කොටස් වලට හෝ පැය දෙකේ කොටස් වලට වෙන් කර ගන්නවා ඉන් අනතුරුව මේ පැයේ හෝ පැය දෙකේ කොටස් වලට මාතෘකා ටික උදේම දා ගන්නවා හරි විෂය නිර්දේශ තුන ගත්තා රිඩොක්ස් ප්‍රතික්‍රියා ලිව්වා මෙතනින් රිඩොක්ස් ප්‍රතික්‍රියා කියලා හරි ඊට පස්සේ ආයේ භෞතික විද්‍යාවෙක් ගත්තා බ්‍රමණ චලිතය ලියාගත්ත මෙතනින් බ්‍රමණ චලිතයේ ගණන් පහක් හදන්න කියලා තේරුණාද ඒ වගේ මේ පැය හෝ පැය එකමාරෝ පැය දෙක ඇතුළතදී ඔබට ආවරණය කරගන්න පුළුවන් කොටසක් දාන්න මේකට වෙනත් දාන්න එපා මෙහෙම හරි ජීවීන්ගේ විවිධත්වයේ පාඩම් කරන්න පැයකින් ජීවීන්ගේ විවිධත්වයේ පාඩම් කරන්න බෑනේ හරි ඒක නිසා ඔබට ළඟාවිය නොහැකි කොටසක් දාන්න එපා එතකොට ඔබට පාඩම් කරන්න එපා වෙනවා තේරුණාද ඒ නිසා තමන්ට කරන්න පුළුවන් මාතෘකාවක් දාන්න පැයකින් කරන්න පුළුවන් කොටසක් දාන්න තේරුණාද මං කියන එක යනු පැයකින් හෝ පැය දෙකකින් ආවරණය කරගන්න පුළුවන් කොටසක් දාන්න. එතකොට ඔබේ වේගයත් හැදෙනවා හරි. එතකොට ඔබ දන්නවා මේ පැය ඇතුළතදී මම මේක කරගන්න ඕන නිසා කාර්යක්ෂමව පාඩම් කරන්න ඔබ ඉගෙන ගන්නවා. තේරුණාද? ඒ අනුව දවසක් ඇතුළතදී ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න පුළුවන්. හරි? මේ ඇතුළතදී මේ කාලය ඇතුළතදී ඔබට පුළුවනි ඔබේ ප්‍රියතම ටෙලිනාට්‍යයක් තියෙනවා නම් ඒක බලන්න කාලය වෙන් කරගන්න. මම නම් සාමාන්‍යයෙන් කෑම කන වෙලාවට ප්‍රවෘත්ති බලන්න වගේ කාලයක් වෙන් කරගත්තා. හරි? අපේ කාලේදී ඔය කොරියන් කතාවක් ගියා මම ඒ කොරියන් කතාව බලන්න කාලයක් වෙන් කරගත්තා ඒ ඔක්කොමත් කරලා 180ක් පන්නල ඉස්කෝලෙත් ගිහිල්ලා අමතර පන්ති 6කට සහභාගී වෙලා තමයි සමහර මාසවලදී අමතර පන්ති 9ක් තිබුණා හරි ආසන්න වශයෙන් අමතර පන්ති 6කට නම් අනිවාර්යෙන් ගියා එහෙමත් ගිහිල්ලා හැමදාම ඉස්කෝලෙත් ගිහිල්ලා තමයි විෂය නිර්දේශයත් ආවරණය කරගෙන මුත්‍රාන් දිස්ත්‍රික්කයේ දෙවනියා බවට පත් වෙන්නේ. ඒක නිසායි මම ඔබට කියන්නේ මේක කරන්න පුළුවන් දෙයක්. පාඩම් කරන එක කලාවක්. මේක ආසාවෙන් කරන්න පුළුවන් දෙයක්. ඔබ තමයි මේක අප්පිරියා සහගත අප්‍රසන්න දෙයක් බවට පත් කරගෙන තියෙන්නේ. තේරෙනවද? ඒ අනුව තමන්ගේ අනිකුත් දේවලුත් කරගන්න ගමන්ම දැන් ඔයාලට මේක ඇඟ හොද ගන්න යන්න ඕන නම් ඇඟ හොදන්න ඔයාලා මේකේ වෙලාවක් වෙන් කරගන්න. හරි? පැය කාලක් විතර ඇති ඇඟ හොදගෙන මේ වැඩ ටික කරගෙන ඉන්න. තේරෙනවද? අන් ඒ විදිහට ඒ අත්‍යවශ්‍ය දේවල් වලට කාලයන් වෙන් කරගෙන ඉන් අනතුරු ඔබට ලැබෙන මුළු කාලයම ඵලදායී විදිහට භාවිත කරන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා හරි එතකොට දැන් ඔබට තේරෙනවා දවසකට මෙන්න මේ වගේ මාතෘකා විශාල ප්‍රමාණයක් ඔබට ඉගෙන ගන්නට පුළුවන් නැවත මතක් කර ගන්නට පුළුවන් මේ පරණේව මතක් කර ගන්න කාලය වෙන් කරනවා වගේම මේ දැන් විෂය නිර්දේශය ඔබ ඉගෙන ගන්න කොටස් තියෙනවා ඔබ අලුතෙන් ඉගෙන ගන්න කොටස් ආන් ඒවා පාඩම් කරන්නත් මේ පැයක් හෝ පැය දෙකක් වෙන් කරගන්නට උත්සාහ කරන්න. තේරුණාද? ඒ අනුව මේ පරණේව මතක් කරගන්න වෙනම කාලය අපි දා ගන්නවා. පැයක් හෝ පැය දෙකක් මේ විදිහට විෂය නිර්දේශය දිහා බලලා මාතෘකා කපලා අයින් කර කර ඒ ටික මේකට දා ගන්නවා. ඒ අනුව හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ මේක දාගද්දී ජීව විද්‍යාව එහෙම දාගන්නේ නැහැ. හරි? ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ඔහොම මාරුවෙන් මාරුවට වගේ දාගන්න. එතකොට අර විෂය විවිධත්වයක් තියෙන නිසා අර බෝරින් වෙන්නේ නැහැ. මාර කම්මැලි කමේ ඔළුවේ අත ගහගෙන හරි නහයහාරහාර කොණ්ඩෙටි කොක්කොම ගලෝ මේක පාඩම් කරන්න ඕනේ නැහැ. එකක් ඉවර වෙද්දි ටග් ගාලා අනිත් එකට යන්න පුළුවන්. හරි. ඒක උනාද චේන්ජ් එකත් එක්ක ඔබේ ඔළුව ඔබට හදා ගන්න පුළුවන් ටග් ගාලා මොනව කරගන්නද අලුත් විශේෂක වෙනස් මාතෘකාවකට යන නිසා ඔබට අර කම්මැලි කමකින් තොරව ඒක කරගන්නට පුළුවන්කම ලැබෙනවා. පැහැදිලිද? මේක සමහරක් ළමයින්ට ඉතාමත් හොඳින් ගැලපෙන ක්‍රමවේදයක්. ඒක නිසා මේ ක්‍රමවේදය ඔබ පුළුවන් නම් දවසක් දෙකක් හෝ try කරලා බලන්න. ඔබට මේක ගැලපෙනවා නම් දිගටම කරගෙන යන්න පුළුවන්. හරි? ඔබට මේක ගැලපෙන්නේ නැත්නම් ඔබට පුළුවන් මේක අනුගමනය නොකර ඉන්න. හරි? සමහර ළමයි පුරුදු වෙලා ඉන්නවා මුළු දවසම එකම විෂයක එකම මාතෘකාවක් බලන්න. හරි? ඒ කියන්නේ සමහර ළමයි මුළු දවසම දාගෙන ජීව විද්‍යාව බලනවා. හරි? එතකොට දවසේ ඔබ ඇත්තටම වැඩ කරලා තියෙන කාලය කොච්චරද කියලා බලුවොත් ඵලදායී වැඩ කරලා තියෙන්නේ පැය දෙකක් තුනක් වගේ කාලයක්. හරි? අනිත් වෙලාවෙම ඔබ කරලා තියෙන්නේ කල්පනා කරගෙන ඉන්න එක. හරි? නැත්තම් දුකටපත් වෙමින් ශෝකයටපත් වෙලා ඊට පස්සේ ආස පොළොව ගැටලන්න මොන මොනවා හරි දේවල් ගැන කල්පනා කරගෙන මනෝලෝකෙක ඉන්න එක තමයි ඔබ වැඩිපුර වෙලාවක් කරලා තියෙන්නේ. හරි? මේ ක්‍රමයේදී ඔබට පුළුවනි ආන් ඒ විදිහට අනවශ්‍ය දේවල් වලට වැය වෙන කාලය පුළුවන් තරම් අඩු කරගන්න. තේරුණාද? මේක ඉතාමත් හොඳ කාර්යක්ෂම ක්‍රමවේදයක් වෙනවා. හරි? එතකොට සමහරක් ළමයි මේකටම දාගෙන තියෙන ප්‍රශ්න පත්‍ර කරන්න කාලයක්. හරි? ප්‍රශ්න පත්‍ර කරන්න කාලයක් මේකෙම දාගෙන තියෙනවා. ඒ අනුව දවසකට ප්‍රශ්න පත්‍රයක් කරන්න කාලයක් වෙන් කරගන්නත් පුළුවන් මේ විදිහට ඔබ හදාගත්තොත්.
හරි දැන් ඔබනේ දන්නේ ඔබේ කාලය ගෙවෙන්නේ කොහොමද කියලා හරි ඒ අනුව ඔබේ දවස ඔබට පුළුවන් මේ වගේ ඉතාමත් කාර්යක්ෂම ක්‍රමවේදයකට arrange කරගන්න හරි තව දෙයක් හොඳට අහගන්නකෝ දැන් ඔන්න මේ දවස ඉවර වෙනවා කියලා හිතන්නකෝ අපි හිතනවා මෙහෙම 12ට නිදාගන්න ළමයි කියලා හරි 12 වෙද්දී මෙයා මෙයාට පුළුවන් උපරිමයෙන් දැන් ඔන්න එයාට පුළුවන් ප්‍රමාණයෙන් වැඩ කරා හරි පැහැදිලිද මෙයා මෙන්න මේ වෙලාවේ හරි මේ උදේ 9 වගේ වෙලාවේදී පාඩම් කර කර ඉද්දී ගෙදරට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා එයාත් එක්ක කතා කර කර ඉන්නේ එන්න කියලා කියනවා කියලා හිතන්නකෝ හරි එතකොට ඔබට සිද්ධ වෙනවානේ මේක නවත්තලා දාලා යන්න එතකොට ඔබ මේක මාක් කරලා යන්න හරි මේක මෙතන දැම්මම කරගන්න බැරි වුණානේ හරි ඒ නිසා ඔක මාක් කරලා යන්න මාක් කරලා ගිහින් ඔයාලයි අදාළ වැඩේ කරලා ඇවිල්ලා ආයි නැවත සාමාන්‍ය විදිහට වැඩ පටන් ගන්න මෙතන ඉඳලා නෙමෙයි පටන් ගන්න හරි මේක ඇරියා හරි ඊට පස්සේ එතන ඉඳලා ආයේ අනිත් ටික කරගෙන යනවා හරි දැන් ඕගොල්ලොන්ට මේ රාය 12ට නිදා ගන්න කලින් ඔබට පුළුවන් නේ ඔබේ ටයිම් ටේබල් එක දිහා බලන්න බලලා ඔබට තීරණයක් ගන්නට පුළුවන් නේ මේ ටයිම් ටේබල් එකෙන් මේ ටයිම් ටේබල් එකේ Tamanta අතපසු උනේ මොනවද කියලා හරි අන්නේ අතපසු උණු මාත්‍රිකා ඊළඟ දවසේ ඔබට පුළුවන් නේ ඔබේ ටයිම් ටේබල් එකට දා ගන්න තේරුණාද සමහර දවස්වලට මට වගේ නම් මම මේක හදන කාලෙදී මම මේ විදිහට පාඩම් කරද්දී කවුරු හරි ඇවිල්ලා මොනා හරි එකට ඩිස්ටර්බ් කරනවා කියලා කියන්නේ පයින් ගහලා එලවන්න තරම් තරහයි ඇයි මේක ආයේ තව දවසකට දාගෙන ආයෙ පාඩම් කරන්න එපා මේ එක දවස ඉවර කරගන්න තියෙන දේ තව දවසකට දාගන්න ගියම කරදරයි මොකද එදා තව වැඩ කරන්න පුළුවන්නේ තේරුණාද ඒක නිසා අපරාධ කියලා හිතෙනවා හරි දැන් මම නම් එළවලින කාලේදී ඔය සම්භාෂණ ඔය කියන්නේ මගුල් ආව මගුල් ගොඩක් ඒවට සහභාගී වුණේ නැහැ ඒකට හේතුව මට ලැබෙන කාලය අඩු නිසා මේ කාලය නිවරදිව කලමනාකරණය කරගත යුතු වන නිසා ඉන් අනතුරුව විභාග ලියන ඉවරනට පස්සේ ඔය හැම එකටම සහභාගී වුණා නමුත් විභාග ලියන කාලේදී පුළුවන් තරම් ඒවලින් වැළකීමට කටයුතු කළා ඒකට හේතුව මෙන්න මේකයි ඇයි උදේ පාන්දර නැගිට ගම මම දවසේ කාල සටහන හදනවානේ ඒකෙන් පිට යන්න කැමති නෑ මම හරි මොකද එහෙම ගියොත් එහෙම මට ලොකු කෑල්ලක් නැති වෙලා යනවා හරි ලොකු කොටසක් නැති වෙලා යනවා ඒටි කරන්න ආයේ වෙලාවෙන් කරගන්න අමාරුයි පැහැදිලිද ඒ නිසා ඔබට ඔබට මේ කාලේ ගොඩක් හොඳට කලමනාකරණය කරගන්න පුළුවන්කම ලැබෙයි දැන් ඔන්න අපි හිතමු රෑ 12ට නිින්දට යද්දී ඔබට මේ කාලසටහන දිහා බලලා ඔබේ ප්‍රගතිය දිහා බලලා දවසක් ඇතුළතදී ඔබ කරන ලද වැඩ ප්‍රමාණය දිහා බලලා self satisfaction එකක් එක්ක නිින්දට යන්න පුළුවන් තමන් ගැන ආත්මාභිමානයක් එක්ක නිින්දට යන්න පුළුවන් ඇයි තමන් මේ දවස කාලකන්ණි විදිහට නාස්ති කරලා නැහැ තමන් මේ දවස උපරිම කාර්යක්ෂමතාවයකින් ප්‍රයෝජනෙට අරගෙන තියෙනවා තමන් මේ දවස වැඩ කරලා තියෙනවා ඵලදායීව භාවිතා කරලා තියෙනවා තමන් වැඩදායී පුද්ගලයෙක් කියන එක හිතේ තියාගෙන මේක දිහා බලලා සතුටින් විභාගයට යන්න පුළුවන් සතුටින් නිින්දට යන්නත් පුළුවන් තේරුණාද එතකොට මේ විදිහට අපි හදන මේ පොලි කොල කැලි ටික ඔක්කොම එකතු කරගන්නවද ඉතින් මේව එකතු කරගෙන මොනවද කරන්නේ ගිනස් වාර්තාපත්‍රය යන්නේ හරි ඒ නිසා අද ටයිම් ටේබල් එක හැදුවට පස්සේ අද රෑ 12ට නිදාගන්න මේ කොලේ ඉරලා ඩස්බින් එකට දාලා නිදාගන්න තේරුණාද නැත්නම් මේකේ කොටසක් තියෙනවා නම් මේව කරගන්න බැරි ඒවා ඒක ගලවලා පැත්තකින් තියන්න උදේට ආයේ උදේට නැගිට්ටට පස්සේ හෙට දවසට වෙනම ටයිම් ටේබල් එකක් හදනවනේ හදද්දී ඒක තමයි මෙතන අලවන්නේ හරි අර පරණ ඒවා එල්ලි එල්ලි තියන්න එපා කැතේ බෑ හරි තේරුණාද ඒ නිසා අද දවසේ ටයිම් ටේබල් එක ඉරලා අයින් කරලා හරිම සතුටින් නිින්දට යන්නට ඔබට අවස්ථාව ලැබෙනවා පැහැදිලිද ගොඩක් ළමයි නිින්දට යන්නේ තමන් ගැන කලකිරීමෙන් ඒක නවත්ත ගන්න පුළුවනි ඔබට මේ ක්‍රමයෙන් මොකද දවසක් තුල ඔබ සාර්ථක පුද්ගලයෙක් නම් දිනෙන් දින ඔබට මේ සාර්ථකත්වය එකතු කරගෙන විභාගයේ අති සාර්ථක පුද්ගලයෙක් බවට පත්වීමේ හැකියාව ලැබෙනවා එහෙනම් මේක ඉතාමත් හොඳ ක්‍රමවේදයක් අනුගමනය කරලා බලන්න හරි ඔයගොල්ලෝ මේක try කරලා බලන්න මේක තමන්ට ගැලපෙනවා නම් දිගටම වැඩ කරගෙන යන්න හරි මම මේක රිවිෂන් පන්තිවලත් තියරි පන්තිවලත් කිව්වට පස්සේ සමහරක් ළමයි මට මැසේජ් දාලා තිබ්බා සර් ක්‍රමේ හොඳයි අපි සෑහෙන වැඩ කරනවා දවස්වල ගොඩක් වැඩ කරගන්න පුළුවන් මේකෙ මෙන්න මේ ටයිම් වල මට ගැටලු කීපයක් තියෙනවා මේ ටික පැහැදිලි කරලා දෙන්න කියලා හරි දැන් ඔබට මේ ක්‍රමය ගැන හෝ මේක අනුගමනය කරද්දී ඇතිවන එක එක ගැටලු පිළිබඳව දැනගන්නට ඕනේ නම් මේ YouTube වීඩියෝ එකේම පල්ලෙහැන් ඔබට කමෙන්ට් කරන්න පුළුවන් ඒවට මම අනිවාර්යෙන් reply කරනවා තේරුණාද හරි එහෙනම් ඔබට මෙන්න මේ විදිහට daily time table method එකක් හදාගෙන daily time table method එකකට අනුව වැඩ ටික හරියට කරගන්න පුළුවන්කම ලැබේවා ඔබේ කාලය කාර්යක්ෂමව භාවිතා කරන්නට හැකියාව ලැබේවා සාර්ථක පුද්ගලයෙක් වෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබ තුළ නිර්මාණය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබට මම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා ඒ අනුව ආයුබෝවන්